රජයේ වෛදල්දහරින්ගේ සංගමය ඇතුළුව වෘත්තීය සමිති නියෝජිතයින් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. විවිධ ශ්‍රේෂ්ඨබල වෘත්තීය සමිති නියෝජිතයින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විමසාකච්ඡාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ කිවිසුම ජාතික වැටුප් ප්‍රතිපත්තිය මෙන්ම එක් එක් ශ්‍රේෂ්ඨවන්ට අදාළව සිදු විය යුතු වෙනස්කම් හා යෝජනා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. සිංගප්පූරු ගිවිසුම සහ ඉට්කා ගිවිසුම සහ තවත් ගිවිසුම් තුනක් අසංකරන්න කරපු උත්සාහ කරපු සියලු දෙනාම සම්පූර්ණයෙන්ම මේ කටයුතු වලින් අහෝසි කරන්නටත් ඒ වගේම ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිතව ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කර ගැනීම තමයි අපි අවසරයේ සහ ඉල්ලීම පිළිගැනීම අද අතිගරු අගමැතිතුමා අතින් සිද්ධ වුණා. ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩ ආරම්භ කරමින් සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳව අදහස් පළ කළා. අපි කිසිවිටකත් අදහස් කරන්නේ නැහැ දෙරාජ්‍යයක් අස්සම් කළ ගිවිසුම් අහෝසි කර ප්‍රතිසැකසුම් කර ගැනීම පිළිබඳ අපේ අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා දෙන උපදෙස් අනුව කටයුතු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අත්නොමතික හදිසි තීරණ අනුව වෙනස්කම් කරන්නට මම ඇමතිවරයා වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජාත්‍යන්තර වෙළඳාම හා ආයෝජන ඇමතිවරයා කියලා තිබ්බා මීට කලින් හොර ඇමති වෙන්න කලින් මේ සිංගප්පූරු ගිවිසුම සම්පූර්ණයෙන්ම වැරදි. බැරි වෙලාවකත් සිංගප්පූරු ගිවිසුම අපි දිගට අරගෙන ගියොත් රුපියල 200ට වැටෙනවා. මේ සිංගප්පූරු ගිවිසුම අහෝසි කරනවා කියලා ආපු ගම දැන් කියනවා අපි පැන සලකා බලන්න ඕනේ. මේ සිංගප්පූරු ගිවිසුම අස්සම් කරපු එක කරපු කට්ටියට හෙන ගහන්න ඕනේ. එහෙමයි කිව්වේ. එහෙමනම් මේක මෙච්චර වැරදි නම් ඇයි මේ බන්දුළු ගුණවර්ධන මේක අහෝසි කරන්නේ නැත්තේ? මේ මිනිස්සු කරේ සම්පූර්ණ මුලාවක්. ජනතාව නොමග ඇරීමක් තමයි කරේ කියන දේ අපිට පේනවා. එතම හිතන්නේ මාත් තරකෙක් කියලා. මේ කර්මාන්තමාත්‍ය අධ්‍යක්ෂයාට තියලා හරියනවද? වාණිජ දෙපාර්තමේන්තුව. ප්‍රමිති ආයතනයේ තියෙන මේ අමාත්‍යංශයට තියෙන මේ වෙන කොයිද වෙළඳ අමාත්‍යංශයක් යටතේ. මේවනේ රූල් කරලා දුන්නේ නැති වුණොත් අපි මෙතන ඉඳගත්තයි කියලා වෙලා රට කොහෙටවත් තියන්නේ නැහැ. තිබුණ විදියටම නාන්නම තමයි වෙන්නේ. ඒ පාසුකම් ටික අපේ අමාත්‍යංශයේ යටතට ගැසට් කර දෙන්න ලෙස ජාතියේ නාමෙන් ඉල්ලා සිටිනවා. නොදුන්නොත් තියෙන එකෙන් කරගෙන යනවා.